ඊරෝසත්ේ කතා කළොත් හරි ධනාත්මකයි. නෑ මට ප්‍රශ්න තියෙනවා. මම සාමාන්‍ය කාන්තාවක්. මම සාමාන්‍ය මේ ලංකාව ඇතුලේ ජීවත් වෙන්නේ. ඉතින් මට ප්‍රශ්න තියෙනවා. හැබැයි මගේ හිත හොඳයි. මං වැඩ කරනවා. මම මහන්සි වෙනවා. ඒතර මට වෙන වෙන දේවල් ඉති තින්න වෙලාවක් නෑ. සල්ලි තෝරන දේ කරන්න පුළුවන්. සල්ලි තෝරන දේක් කරන්න පුළුවන් කොට කිසිම දෙයක් කරන්න බෑ කියන පැත්ත තමයි දැන් තියෙන්නේ. ඊරෝසා, ඔයා මාරම චරිත යන්නේ. කලාවට මෙච්චර ආසයි කියලාම නෙමෙයි. කලාව හොඳයි සුන්දරයි කලාව හැබැයි කලාව විතරක් කරන මිනිස්සු නම් ටිකක් සුන්දරම නැහැ ඔපුදු පොයන වෙලාවක් නැහැ මං කාන්තාවක් වගේම පිරිමියෙක් වගේම වැඩ කටයුතු කරගෙන ඉන්නවා වැලේ පොඩ්ඩක් හිත මේවා වුණා මොකද ළඟ ළඟයට කොරෝනා හැදුන වෙලේ ඉතින් අරගෙන ගියාට පස්සේ එනකම් විශ්වාස නැහැනේ. එතකොට අඬාලේ හිටියේ නෑ හැබැයි හිත බයෙන් හිටියා. බොහොම සුන්දර පණිවිඩයක් කරන්න තමයි සුවසක් වූ ආදරණීය මිතුරු මිත්‍රිය වැඩමුණ ගෙන්නේ මම තවත් YouTube channel පිළිබඳව බොහොම ලස්සන සුදුරු සුන්දර පණිවිඩයක් මෙන්න මේ තමයි ඊරෝසා කුමාරසිංහ කියන ශ්‍රේෂ්ඨ ගණනාවක් නියෝජනය කරන ආදරණීය ඇය ඇගේ නමින් නිර්මාණය කරන YouTube channel එක. ඉතින් ඇය ගම්පහ අගොරේට නැකම් කියන ආදරණීය බොහොම සුදුරු කලාකරණියක්. ඇය මෙතනදී මේ කාලේ තෝරා ගන්නවා චැනලේ පළවෙනි වීඩියෝවට මොකද Facebook live show කලාවත් එක්ක බොහොම ගැටුම් නිසා මාව දිවෙදෙක හැටියට මගේ සමුක සාකච්ඡාව සඳහා. හැබැයි මම ඇයට යෝජනා කරනව නැහැ. මේ චැනලේ මොකද්ද? මේ චැනලේ මෙන්නේ මොකද්ද? ඉදිරියේදී සුවසක් වූ ආදරණීය රසික ඔබට රසිකවන්ට මේ ආදරණීය චැනලේ මොනවද චැනලේ මොනවද ලබා දෙන්නේ? ඉතින් ඒ සියලු තොරතුරු අහන්නට එහෙම අපි කතා කරමු කියන එක යෝජනා කරන්නේ මම. මම දන්නා කුසල නිශාන්ත ප්‍රසංග වේදිකාවේ ඉදිරි මුණ ගැහෙන මම ඇයටයි මේ යෝජනාව අරගෙන. ඉතින් ඔබ ආදරෙන් අයිබෝන් කියලා පිළිගන්නවා ඔබතුමියව. මෑ ගැන කතා කරද්දී ගායන ශිස්තයේට ඒ වගේම නිවේදන කලාවට ඒ වගේම නිර්මාණශීලී අහිරි ගුවකේම ලේඛකාවක් හැටියට ශිස්ත්‍ර කරුණාවක් යන යෝජනාවක් කරනවා. ඉතින් ඊරෝෂා මම ඔබෙන් අහන්නේ අපිට මෙහෙම දෙයක් කරන්න මෙහෙම දෙයක් පටන් ගන්න අරමුණක් තියෙනවා මොකද හතු පිපෙන්නාක් වගේ YouTube channel අපි දකිනවා මේක 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 subscribe කරන්න කියලා ඉල්ලීම් කරන මිනිස්සු ඕන තරම් නමුත් ඔබ හරි විදිහට බලන්නට ඔබේ අරමුණ මොකද්ද ඊරෝෂා කුමාරසිංහ ඔබේ නමින්ම මේ YouTube channel නිර්මාණය කළා ඔබ ඉදිරියේදී ඔබේ බලාපොරොත්තු කොහොමද ඔව් මම ඇත්තටම හිතුවා දැන් කලාවෙන් අපි කොයි දේ කරත් හරියටක් අමාරුයි ඉස්සරහට යන්න. ඒක සාමාන්‍ය අපේ රටේ හැටි. කලාවේ ඉන්න අයම තමයි කලාවෙන් ඉස්සරහට යන්නේ. ඊයගේ අය ටිකක් තිබුණා ගොඩක් යන්නේ. අනිත් අයට දැන් ටිකක් විමුක්ත වෙලා තියෙනවා තරඟ වලින් ඉස්සරහට ඉන්නේ. ඉතින් මම නිවේදන කලාව පිළිබඳව ඉගෙනගෙන තියෙනවා. ඒකම ඒ වගේම ජනමාධ්‍ය ඩිප්ලෝමාවක් කරලා තියෙනවා මම. මම ජනමාධ්‍ය වේදිකාවක හිටි පොඩි කාලයක් වැඩ කළා. පස්සේ මගේ පාඩියේ මත මට ඒක ටිකක් කරන්න අපහසු වුණා. ඒ වගේම මම නිවේදන කටයුතු ගොඩක් කරා. වේදිකා නාට්‍ය ශිල්පියෙක් හැටියට මම කටයුතු කළා. ගීත නිර්මාණ ශිල්පියෙක් හැටියට මම ගොඩක් ගීත නිර්මාණය කරා. ඒ වගේම ගීත මම නිර්මාණය කරපු ගීතත් මම ගායනා කරලා දැනට YouTube channel හරහා හිරු නාලිකාව හරහා දෙරණ නාලිකාව හරහා මේ විකාශනය වෙලා තියෙනවා මගේ ගීත. ඉතින් මම හිතුවා මේ ඔක්කොම එකතු කරගෙන යම්කිසි වැඩදායි channel එකක් පටන් ගන්න. තවත් කෙනෙකුට රටට සේවයක් වගේම රටට යම්කිසි සමාජීය මෙහෙවරක් කරන්න වගේම මගේ ලක්ෂිතාවයත් එක්ක තවත් බොහෝ දෙනෙක් එකතු කරගෙන මේ channel එක ගෙනියන්න මම පටන් ගන්න හිතුවේ.
ඔව් ඇය හොඳ ප්‍රවේශයක් ගන්නවා ඔබට ඇය හඳුන්වා දෙද්දී මම ඔබට කිව්වා ඇය ගායිකාව ඒ වගේම නිවේදිකාව රංගන ශිල්පිනිය ප්‍රේතිකා නාට්‍ය ඒ වගේම දීපද රත්කාරිය ඇය විසින්ම නිර්මාණය කරපු ගීත ගණනාවක් ඇයම ගායනා කළා කියලා මම හිතන්නේ හිමින් හිමින් නාපු ගමන්මකක් එක්ක නිරෝෂා ඔබ මේ ගමන අර අපි ගත්තොත් කියන කතාවර ගත්තොත් මෙරු මෙරු කියන සතා ඉක්මන් දෙවිලා එළිය හොයාගෙන ගිහිල්ලා වැදිලා වැටෙනවා මැරෙනවා ඉතින් ඔබ එහෙම නෙමෙයි ඔබ අර කෙටි පණේ විදෝස්සේ තාරකාවියක් වෙන්න උත්සාහ කළේ නැහැ ඔබ ගුණදායි දෙයක් මේ දේශයට මේ ලෝකෙට ප්‍රදානය කළ තමයි ඔබ හැම දෙයක්ම හිමින් ගමන තමයි ඔබ ඉතින් නිර්මාණශීලී ඔබ ඇත්තරම ඔබ තව දෙයක් ඔබ ඉන්නවා ඔබ ගීත ගායන දක්ෂයි ඊට පස්සේ නනතුරු ඔබ අංගන ශිල්පිනිය නිවේදිකාව නිවේදිකාවක් හැදිනවා මම නිවේදකෙක් නිසා ඔබ ආපු ගමන් මම පොඩ්ඩක් අපිට චුට්ටක් ඒ පිළිබඳව මතක් කරලා දෙන්න මොකද අපි ලංකාවේ අපේ රට තුල එලිමහනින් වුණ ගහින නිවේද නිවේදිකාවන් හරි අඩුයි අපි 40ක් කියන හරියට ගත්ත කිව්ව එලිමහන් ප්‍රසංග වේදිකාවේ එකම එක නිවේදිකාවයි මගේ මතකයට එන්නේ ඒ තමයි චිත්‍ර කුමාරි කළුබෝනිල මම දැකලා නැහැ අනතුරුව මේ ඉතින් ඔබ නිවේදන ශේෂ්ත්‍රයේ කොහොමද ඔබ ගැටුනේ මම නිවේදන පිළිබඳව හැදෑරුවා පාඨමාලා කරා රූපවාහිනී පිළිබඳව රූපවාහිනී වැඩසටහන ඉදිරිපත් කිරීම පිළිබඳව ගුවන් විදුලි වැඩසටහන පිළිබඳව මේ හැමදේම මම ඉගෙන ගත්තා ඒ කියන්නේ හොඳ ආයතනවලින් මම ඉගෙන ගත්තා ගොඩක් මහන්සි වුණා අපිට එකපාරට නිවේදිකාවක් වෙන්න බෑ අපිට හොඳ හඬ හඬක් හදා ගන්න ඕනේ ඒ හඬ පාලනය කර ගන්න පුළුවන් වෙන්න ඕනේ ඉතින් මේ හැමදේම ඉගෙන ගත්තට පස්සේ මට පොඩි පොඩි වැඩවලට ආරාධනා ලැබුණා संगीत आर्थिक प्रश्न मगेना निवेदनेंपहाटिकावेदिकावेदिंग प्रवेश आदरणीय कलाकारिणी भूमि निर्माण कलियर गुणवा गीत निर्माण कले गुणवाद गीत सदा यदा करते මට ඇත්තටම ගීත නිර්මාණය කරද්දී මට කාලයක් ඕන වෙන්නේ නැහැ මට මොකක් හරි දෙයක් හිතුනහම මම ඇත්තටම මගේ පෞද්ගලික ජීවිතේවත් වෙන අත්දැකීම්වත් ගොඩක් වෙලාවට මේ ප්‍රයෝගික කරගන්නේ නැහැ මේ ගීත පද රචනා වලට මට මේ දැන් මොකක් හරි යම් කිසි සිද්ධියක් හිතුනහම මේකට ලස්සන පද ටිකක් හදන්න ඕන කියලා මට ඒක දිගටම මේ පද ටික හදලා ඉවර කරන්න සිද්ධුවට කාලයක් අරගෙන මට ඒක කරන්න බැහැ निर्माण करीत गायन करीत निर्माण करीतवा लबा दिन එහෙම මං බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඒ මගේ නිර්මාණ මං එළිදක් ගන්න තවත් අය හරහා මං මගේ ගීත මමම කරා දැන් ගොඩක් ඉතින් ඉතිරි ගීත තවත් අය හරහා මගේ නිර්මාණ ගෙනියන්න මං බලාපොරොත්තු වෙනවා ඇත්තටම මේ channel එකේදී මේ channel එකේ මම ඒක මගේ බලාපොරොත්තුව තමයි ඇත්තටම ආකරුවන් ඔක්කොම නෙමේ හරි ලෝභ තමන්ගේ නිර්මාණයක් දෙන්න හොඳ හිතින් දෙන්න හරි ලෝභ ලොකු මිල अटक
කැමැත්තෙන් බොහොම සහයෝගයෙන් මේ ගමන ඇය යන්න හරි ආසයි කියලා කැමතියි කියලා. ඒක තමයි බෙදා හදා ගැනීම. මම හිතන්නේ අපි ඉපදිලා අපි මරණය කොයි වෙලාවක අපිට ලඟා දේවිද මේ අපි ගන්න හුස්ම පොද අපිට අහපෝ එළියට යයිද කියන විශ්වාසයක් නොමැති ලෝක ජීවත් වෙන අපි ඇය හරි නිර්මාණශීලී කලාකරුවෙක් වෙන්නේ ඇයි එහෙමයි. ඇය කියනවා ගීත නිර්මාණය කරන්නට ඇයට ලොකු කාලයක් ගන්න නැහැ. ඇයට හිතන මොහොතේ සිතිවිල්ල පහළන කේවිණුන් ඇය ගීත නිර්මාණය කරනවා. ඒක හරි හොඳයි. ඒක තමයි ගීපද රචකෙක් ගැන මම හරි ලස්සන ගොඩක් දේවල් අහලා තියෙනවා. මම දැනුත් අහන්න කැමතියි තමයි ප්‍රේමකීර්ති අල්විස් කියන ආදරණීය නිර්මාණශීලී නිවේදන ශිල්පියා ඒ මහා ගීපද රචකයා. ඔහුගේ ආදරණීය විරිද පොතක් කියලා තිබ්බා. මම ඒ පොත දෙතුන්වතාවක් කියෙව්වා. ඒ පොතේ එක තැනක සඳහන් වෙනවා සුරංගිද අල්විස් වෙන්දිප්‍ර අල්විස්ගේ ආදරණීය දියණිය නිවේදිකාවක්. මම හිතන්නේ සිරස FM ආරම්භයේ හිටපු ආදරණීය කලාකාරණයක්. ඇය ඇයගේ මුලින්ම කන විදින වෙලාවේ තාත්තට එදා ඉන්න හම් වෙලා නැහැ. ඒ කියන්නේ ප්‍රේමකීර්ති අල්විස් කියන ආදරණීය කලාකරුවාට. නමුත් ඒ කියන්නේ ගෙදර ඕනම තැනකදී දරුවෙක්ගේ සුවිශේෂී අවස්ථාවක අම්මා තාත්තා රැඳුන නැතුවම ඉතින් පොඩි ගැටුමක් ඇති වෙනවා. ඒ ගැන ඇය එදා ගොඩක් දුක් වුණා. නන්දා මාලිනිය ඒ දුවගේ ලස්සන මොහොත ගැන කියවෙන ගීතයක් ගායනා කරලා තිබෙනවා. ඉතින් ප්‍රේමකීර්ති අල්විස් අර දුක ගෙදර පෙන්වන්න නැතුව ගිහිල්ලා ඇයමයි කියන්නේ පොතක ඇයමයි සඳහන් කරලා තියෙන්නේ. ඒක අපි දැකලවත් ඇති ප්‍රේමකීර්ති අල්විස් කියන කලාකරුවාව ඒ වෙනුවෙන් ඔහු ඔහුගේ බීම් එකේ නැත්නම් ගුවන් සංස්ථාවේ එතන සිට ඔහු තමයි ඒ මොහොතේ තමයි ඒ ආදරණීය අවස්ථාවකින් ගීතයක් දීලා තිබෙන්නේ. ඒක හරි ජනප්‍රිය ගීතයක් නන්දා මාලිනියගේ. ඉතින් ඒ වගේ තමයි ඔබත් ගීපද රචනා සඳහා ඔබට යම් සිතුවිල්ලක් එතන පහළ වුණොත් ඒ වගේ සිද්ධි ගොඩාක් තියෙනවා. මට වැඩිය ප්‍රවීණ හැමදේම දන්නවා. ඉතින් ඒ ගැන අපි කතා කරද්දී ඇයත් ඒ විදිහයි. ඒ නිසා මෙන්න ඔබට නිරෝෂා කුමාරසිංහගේ YouTube චැනලේ ඇය සමග එකතු වෙද්දී මහා ගණන්වලට සින්දු ලියවෙන කාලෙක ඔබට පුළුවන් ඔබගේ කුංචි සිතුවිල්ලක් ඇයට දෙන්න ගීතයක් නිර්මාණය කරගන්නවා නම් ඇය කිව්වා කාර්තිකත් මේක මුදල් නෙමෙයි මුදල් පසුපස යනවා නෙමෙයි මුදල් අවශ්‍ය ඕන මිනිසෙකුට ජීවත් වෙන ඕනෑම කෙනෙකුට නමුත් මුදලට එහා ගිය මහා වටිනාකමක් ඇය දෙනවා ඔබට ඉතින් අපිට හරි සන්තෝසයි මොකද මේ කලාවට ප්‍රසන් කලාවට නැත්නම් ගීත කලාවට වේදිකා නාට්‍ය කලාවට මේ හැමදේ තුළම ඇය ගීපද රචකාවියක් හැටියට ඇයගෙන් මා ඒ පිළිබඳව ප්‍රකට විමසුවා මම දැන් යනම ඊළඟ ප්‍රවේශයට මම ඊළඟ ප්‍රවේශය ගන්නේ නිරෝෂා ඔබ වේදිකා නාට්‍ය වල සහභාගී වෙනවා කිව්වා ඒ තිරපත් තිර පිටපත් පැත්තෙන්ද එහෙම නැත්නම් නිෂ්පාදනය පැත්තෙන්ද නැත්නම් ඔබ රංගනය පැත්තෙන්ද මම රංගනය පැත්තෙන් හරි අපිට ඒ ගැන කතා කරමු මම පුංචි කාලේ ඉඳලම මේ පුංචි කාලේ මම මේ එච්චර රසමාජයට හුරු නැහැ පස්සේ මම සාමාන්‍ය පෙළ වගේ මම අධ්‍යාපන අධ්‍යාපන ඉස්සෙල්ලා මාස්විය අසිරි පාසලේ සුදර්ශන කලා විශ්වවිද්‍යාලේ ඉතින් ඒ අනකොට ඕ ලෙවල් වගේ යද්දි මම ටික 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 සමාජයට ගොඩුණා මම ඊට පස්සේ ඉගෙන ගත්තා නාට්‍ය කලාව පිළිබඳවත් මම ඉගෙන ගත්තා සුදර්ශියේ ගිහිල්ලා මම ඉගෙන ගත්තා ඉතින් මට ඇත්තටම මට වේදිකා නාට්‍ය වලට ගොඩක් මේ දක්ෂකමක් තියෙනවා මගේ කටහඬට මගේ කටහඬින් වේදිකාවේ මේ කියන්නේ කිසිම මේවක් අවශ්‍ය නැහැ උපකරණ අවශ්‍ය නැහැ මට ඒ තරම් මගේ කටහඬ විහිදලා යනවා ඉතින් මට සෑහෙන ඇත්තම හොඳ තැනක් තියෙනවා මට වේදිකාවේ මට හැබැයි අර යන්න ටිකක් අපහසු වුණා කොළඹ වගේ මට ආරාධනා ලැබුණ ඇත්තටම මට කොළඹට වගේ යන්න අපහසුයි මොකද මේ දැන් මට පුළුවන් නමුත් ඒ ආරාධනා ලැබෙන දවස්වල මට යන්න බෑ ඒ නිසා මම ටිකක් යන එක නැවතුණා ඉතින් මම බලාපොරොත්තු වෙන ඇත්තටම මම වේදිකා නාට්‍ය ඉදිරියේදී වේදිකා නාට්‍ය වල රංගනින් දායක වෙන්නත් මම බලාපොරොත්තු වෙනවා එහෙම තමයි මම වේදිකා නාට්‍ය පැත්තෙන් ඇත්තටම ඉදිරියට ගියේ මම හිතන්නේ විශේෂයෙන්ම නිරෝෂා කුමාරසිංහගේ YouTube channel එක පාසල වගේ වෙන ඉස්සරහට මම හිතන්නේ ඔබට එකතු වෙන්න පුළුවන් දැන් ඇය ගත ප්‍රවේශය වේදිකා නාට්‍ය පිළිබඳව කතා කළා මොකද ඇය හරි කාර්යශූරයි බොහොම නිහතමානී කලබල නැති
කලබල නැති කාර්යශීල කාන්තාවක් ආදරණීය නිර්මාණශීලී කලාකාරිනිය එනිසා අතහිත නොදෙන බොහෝ ඇයිදි ඇය සූදානම් තවත් පරිපූර්ණ පිළිවෙල අතහිත දෙන්න ඉදිරියේදී තව වේදිකා නාට්‍ය නිර්මාණය කරන්න ඒ වෙනුවෙන් දායක වෙන්න කැමති ඔබව සම්බන්ධ කරගන්න ඒ නිසා ඔන්න වේදිකා නාට්‍ය වලට කැමති ඔබට අයත් සමග මේ ලස්සන සොඳුරු කලාකරුවෙක් එකතු වෙන්න පුළුවන් ද අවකාශය ප්‍රවේශය තියෙනවා ඔබට ඉතින් අපි ආරාධනා කරනවා ඉදිරියේදී මොකද ඇය ඇයගේ පාසල සඳහන් කළා මොකද තමන් අධ්‍යාපන ලෝක පාසල සඳහන් කළා ඉතින් ඇයගේ නිවස පිහිටා තිබෙන්නේ ලංකාවේ සුවිශේෂී තැනක ස්ථානයක ඒ කියන්නේ මම හිතන්නේ පළවෙනි රබර් ගස ඉටවකු නැත්නම් ඒ තැන තියෙන ඔබ දන්නවා බම්පහා එනරත්කොඩ උද්දිද උද්‍යානය කිව්වා මස්ගිරියේ කවුරුත් දන්නවා ඉතින් මේ වගේ නිර්මාණශීලී මරණම් පරිසරයක බොහොම නිහඬ තැනක ඇයිගේ නිවසේ සිට තමයි අද මේ අපි සම්බ සාකච්ඡා වරගෙන ඉන්නේ ඉතින් ඒ නිසා ඔබ ගම්පහ කියන්නේ බොහොම නිර්මාණශීලී කලාකරුවන් බිහිවුණු ආදරණීය පුරවරයක් ඉතින් ඒ පිළිබඳව අපි කතා කරද්දී ඉතින් ඔබට ඒ කිව්වේ ආදරණීය රැගුමට අඟ පාන්න වේදිකා නාට්‍ය කලාවට ආදරය කරන ඔබට එකතු වෙන්න එයත් එක්ක ඔබට පුළුවන් ගමනක් යන්න ඉදිරියේදී වේදිකා නාට්‍ය තුල ඒකයි මාබඩ ටීවී අර ආවට ගියාට නිර්මාණය වෙන YouTube channel වගේ නෙමෙයි නිරෝෂා කුමාරසිංහ YouTube channel පිළිබඳව අපිට විශ්වාසයක් දෙනවා වේදිකා නාට්‍ය කලාවෙන් එහාට ඔබ රූපහානින් දෙම සම්බන්ධ වුණා ඔව් මම සම්බන්ධ වුණා මම හිරුනාලිකාවේ සෙවණලි කියන සෙවණලි කියන වැඩසටහනේ පළවෙනිම එක කරේ මම ඒ කියන්නේ රංග නිදායකුනේ මම ඒතර මම ITN එකේ මහතලහට නාටියට සහභාගී වෙලා තියෙනවා ඉතින් මට ඇත්තටම ඒ පැත්තට ආරාධනා ලැබුණා ඒ මට අර කලින් කියපු ප්‍රශ්නෙම තමයි මට තිබුණේ මොකද අපි දැන් මේ වගේ දෙයකට ගියාම අද කිව්ව කෙටෙන්නේ හිත කි දවස් දෙකක් ඉන්න කිව්වත් ඉන්න ඕනේ ඉතින් එහෙම බෑ කිව්ව වෙලාවට අපිට ඒ අවස්ථාව මග යනවා ඇත්තට මට ඒක සිද්ධ වුණා ඒක මං කනගාටු වුණේ නැහැ මං ඒක අතෑරියෙත් නැහැ මට ඒකට යන්න බෑ කියලා මං කල මේ මං කරන වැඩ මං අතෑරියෙ නැහැ ඒක නැතුණාට කමක් නැහැ මං කරන දේ යම් කිසි දවසක යම් දෙයක් කරන්න ලැබෙයි කියන විශ්වාසය මගේ තුල තියෙනවා අදටත් තියෙනවා ඒ නිසාම තමයි මම මේ YouTube channel එක පටන් ගන්න ඕනේ කියලා හිතුවේ මොකද මට යම් කිසි දෙයක් කරන්න පුළුවන් කියලා ඉතින් මට ඒ පුළුවන්කම තියෙද්දි මං ඒක අත්හැරලා බලන් ඉන්නේ කාරී අපරාධයක් නේ අපි ඉගෙන ගන්න ඇත්තටම යම් කිසි දැනුම ඉගෙන ගන්න එක තමයි ගොඩක් වටින්නේ අපි මං ගොඩක් කාලෙකින් ඉගෙන ගත්තත් මට ඒ දැනුම අද නැවතත් පාවිච්චි කරන්න භාවිත කරන්න පුළුවන් ඉතින් මං හිතනවා මේ ඒ ඒක නිසාම තමයි මේ මේ විදිහට මම ඒ ඉදා අතෑරුණත් දැන් මට අතෑරිච්ච දේ සමහරක් අයට අත නොහැරෙන්න තමයි මට කියන්න ඕනේ. ඒ කියන්නේ අපි දැන් අපි කලාවක කලාව කියන එක ඇත්තටම අපේ රටේ හරි අපහාසය කරන්න. මොකද මේ කලාව කරපු අය තමයි කලාවේ ඉන්න අයගේ දරුවෝ එහෙම තමයි ගොඩක් ඉස්සරහට එන්නේ. පිටින් එන අයට ඉතින් ගොඩක් කරදර ඉරහැර වෙනවා. මම ඇත්තටම කාන්තාවක් ඇටියට කියනවා. ඕනම තැනක මට කියන්න පුළුවන්. එහෙම ආවට ඒ කිසිම කෙනෙකුට මේ තැනක් ලැබෙනවා අඩු. තැනක් ලබා දෙනවා. ඒ කියන්නේ යම් හේතු මත තමයි තැනක් ලැබෙනව නම් ලැබෙන්නේ කලාවේ නැති අය. ඒක මම කියනවා. ඒක මට කියන්න ඕනේ. මොකද මේ මගේ channel එක පටන් ගත්තයි කියලා මට බොරු කරන්න බෑ. මට බොරු කී කිය මේක කරලා වැඩකුත් නැහැ. මට කරන්න ඕනේ මං ඉගෙන ගත්ත දේ සමාජෙට යම් කිසි දෙයක් කරන්න පුළුවන් නම් විතරයි. ඒක මම හිතනවා මගේ මේ channel එකේ මං ගොඩක් ඉගෙන ගත්ත දේවල් තව කෙනෙකුට බෙදලා දෙන්න, ඒ කියන්නේ කරන්න අවශ්‍ය නැහැ කියන දෙයක් මට මං කියනවා. ඒ කියන්නේ ගැල්ලා මේක හරි අම්මලා දැන් මම මේ channel එකකින් කිව්වොත් මම මේ වැඩසටහන කරන ඕන තරම් අය එනවා මේකට මොනවට හරි සම්බන්ධ කරගන්නවා කිව්වොත් ලංකාව වටින් වෙනවා ඒක තමයි අපේ රැකියා ඇති ඒ ආවට ඒකෙන් ඉක්කිනේ දෙන්නෙක්වත් මේ හරිතයකට යොමු වෙන්නේ නැහැ දෙමව්පියොත් තමාරු වැටෙනවා දරුවොත් තමාරු වෙනවා විශේෂයෙන්ම කාන්තාව ඉතින් මම ඒගොල්ලන්ට ඇත්තට මගේ channel එක හරහා මම ඉදිරියේදී කියන්න බලාපොරොත්තු වෙනා මේ යම් කිසි දෙයකට දරුවෙක් යොමු කරනවා නම් ඒක මොකට හොයලා බලලා ඒකේ ප්‍රයෝජනයක් වෙනවා නම් විතරක් කරන්නේ. ඒක අපේ ඇත්තටම මේ අපේ රටේ සිද්ධ වෙන දෙයක් කාන්තාවක්. ඉතින් දන්නේම නැතුව අමාරු වෙනවා. දැන් මම මටත් අවස්ථා තිබුණා. හැබැයි මං ගියේ නැහැ. මොකද මට ඒ එහෙම යන්න ඕන නැහැ. දැන් මං ඉගෙන ගත්ත දේ අදාහරි මට ප්‍රයෝජනයක් වෙනවානේ.
ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්න ඕනේ අපි ජීවිතේ ඉෂ්ට කරගන්න. ඊට ඔබ ලස්සන වටින තැනකට ආවා. ඒ තමයි කලාවට සම්බන්ධ වෙන කාන්තාවන් පිළිබඳව. ඇත්ත. පිටිසර ගම්වල ඉන්න ලස්සන හැඩ කලාවට ආදරය කරන ගැහැණු ළමයි කොළඹට ආවම නැත්තම් කලාව තෝරා ගැනීම එක ලොකු ප්‍රශ්න සිදු වෙනවා. ඒක අපි කවුරුත් දන්නවා. ඒක සමාජයට අපිට හංගන්න දෙයක් නෑ. ඒ එවෙලෙමින් අල්ලස් දෙන්න වෙනවා. සමහර වෙලාවට අපි කතා කළොත් එහෙම අල්ලස් කියන්නේ සල්ලි නෙමෙයි. Tamanට ඒ කියන්නේ සමහර කාන්තාවන්ට යහන් ගත වෙනවා. ඒක තමයි අපි කෙලින් ඇත්ත කතාව. නමුත් ඒගොල්ලන්ට පෙන්වන ලෝකේ ලොකු ලෝකයක් පෙන්වනවා. නමුත් ඒ කාන්තාවන් ඒ ආදරණීය ලාබාල වයසේ පසු වෙන කලාවට ආදරය කරන යුවතියන් නොදැනීම අමාරුකමක් වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. අන්නතරුව ඒ සිහින ලෝකවල ජීවත් වුණ ඒ අයට කලාවෙන් නැපෙන්න බෑ. එතකොට ඒගොල්ලන්ට වෙනම වෘත්ති හොයා ගන්න වෙනවා. ඉතින් එතකොට සමහර අය සමහර යුවතියන් ඒකෝ සම්භාන මධ්‍යස්ථානවල හොඳ ලස්සන එහෙම නැත්නම් නයිට් ක්ලබ් වල තමයි ඉතින් අන්තිමේ මේවා වෙන්නේ. ඔබ කියන්නේ ඔබ දෙන පණිවිඩය හරියටම හරි. කියන්නේ අපි තෝරා ගැනීම පිළිබඳව මාසයකට එක නිර්මාණයක් අපිට ලැබුණා. ඒක අපි හරි කොන්ද කෙලින් දියාගෙන කාන්තාවක් හැටියට එදී කළොත් මම හිතන්නේ හොඳ දිගු හොඳ ලස්සන ගමනක් වෙනවා. තව දෙයක් තමයි මේ අල්ලස් දෙන කලාවට සම්බන්ධ බොහෝ අය හැබැයි කලාව ඇගෙන්නේ එහෙම දෙයක් කියනවා. හැබැයි දක්ෂතාවයෙන් පරිපූර්ණ වන ආදරණීය යුවතියක් පැත්තක අර යම් කිසි අල්ලසක් දෙන්න පුළුවන් අය කාන්තාවන් බොහොම ඉහළ තැනකට ඇවිල්ලා නමුත් අර ගමනක් නැහැ. ඒක තමයි ඇත්ත. එමේ අපේ රටේ කලාවේ හැටි. ඔබකින් අපි මෙමේ කවුරුත් කතා කරන අපිට වැඩි ලොකු විද්‍යුත් කතාපන්න කතා කරනවා. අපි දකිනවා දුරුකහණි කාන්තා වැඩසටහනකටදී කාන්තා ඒ වැඩසටහන බොහෝ දේ කතා කරනවා. නමුත් ඔබ කියන්නේ මේ යන ගමන හරියට විදිහට දැනුම බෙදා හදාගෙන ඔබේ දැනුම ඒ අයට දීලා ඒ අයත් ගමනක් අරගෙන යන්න පුළුවන් ඉස්සරහ. ඒ නිසා තමයි ආදරණීය සින්දු කියන්නේ රඟපාන්න මේ සියලුම දේට දක්ෂ ඔබට කලාව වෙනුවෙන් දෙයක් කරන්න හරිය විදිහට ගමනක් යන්නේ. මොකද මේ කලාව කියන්නේ කාටවත් දෙන්නත් බෑ. කොච්චර කලාව ඇඟේ නැත්තම් කොතනකට කියලා ඉගෙන ගන්නත් බෑ. කලාව උපතින් අරන් ගෙන දෙයක්. ඒක සරස්වති දේවියන් හරි විදිහට තෝරලා දෙන්න පුංචි දෙයක් කියන්නේ. මොකද මම ඒක පොඩි වෙනසක් කරනවා. කලාව අරගෙන ආවේ නෑම කියලා ගොඩක් කලාද කලාව පිහිටලා තියෙනවා මිනිස්සුන්ට. නැත්නම් හැමෝටම පිහිටපු අය ඉන්නවා පිහිටපු අය නෑ කියලා එකක් නෑ. මොකද මම ඒක අත්දැකීමෙන් කියන්නේ. කලාව පිහිටපු නැති අයට අපි දැඩි මෙහෙසක් දරනවා නම් මොනවද දෙයක් කරන්න. අපි දැන් කොයි දේ ඉගෙනගෙන නෙමෙයි ඉන්නේ ලෝකෙට. ඒත් අපිට මේ ගණිතයේ අපි දක්ෂෙක් කියලා ඉපදුනා කියන්න අපිට බෑ. එහෙමනේ අපිට විද්‍යාඥයෙක් වෙන්න අපි දක්ෂෙක් කියලා ඉපදුනා කියන්න බෑනේ. අපි ඉගෙනගෙන ඒ කියන්නේ ඉගෙනගෙනනේ අපි මේ දේ කරන්නේ මේ දේ වෙන්නේ. ඒතර කලාවත් එහෙමයි. කලාව බෑ කියලා කලාව පිහිටලා නැහැ කියලා කියන්න බෑ. මං විරුද්ධයි ඒකට. නිරෝෂ මෙහෙමයි. දැන් මං ගන්නවා වෙනම ප්‍රවේශයක් ගන්න ඔයාගේ. ඒ තමයි මිනිස්සුන්ට කයිවල් ගන්න පුළුවන්. මොකටද? එහෙම මිනිස්සු නැතුව නෙමෙයි ඉන්නවා. දැන් ප්‍රේක්ෂක ආදරණීය මිතුරු මිත්‍රයන්ට මම වග කීවෙන් කිව්වා ඔබ මේ කලා ශේෂ්ඨයේ ශේෂ ගන්නාවකට සම්බන්ධයි කියලා. මම දැන් ඔබේ දක්ෂතාවලින් එකක් මේ මොහොතේ උරගා බලන්නයි මම මේ හදන්නේ. ඔබ සූදානම්ද? බල බහිතන් නිකන් මේ මොහොතේ මේ කැමරා ඉදිරියේ ඔබේ සමිය මම. නිතන්නේ සාමාන්‍යයෙන් ගෙවල් වල බොහෝ තැන්වල ඇතුල පුළුවන් ප්‍රශ්න තියෙනවා. බිරිඳට හොරා කරන වැඩ තියෙනවා. මම කරන්නේ මාට් උනා ඔබට. මම නිහඬයි. වෙන කිසිම දෙයක් උත්තරේ දෙන්න මොකුත් නැහැ. මම නිහඬ වෙන්නේ. කුසුම් කොහෙද ගියේ නාල? හිතුවද මම දන්නේ නැහැ කියලා? ඈ? හිතන්නේ බා මම කිසි දෙයක් දන්නේ නැහැ කියලා ගෙදර හිටියට. දැන් ඔය සදලතු ඉන්නේ ඇයි? සෞත් වැඩ කර කර සදලතු ඉන්නේ එකද හිතාගෙන ඉන්නේ හරිය කියලා? මටත් ආරංචි එනවා හැම තැනින්ම. පුළුවන් නම් ආයෙත් කරලා බලමුකෝ. අන්න එදාට මං කවුද කියලා තේරෙයි කුසුම්ට.
මගේ නාලිකාවෙන් වයස වයස් ભેදයක් නැතුව මගේ නාලිකාවෙන් ඕනම දෙයක් නරඹන්න ඕනම දෙයක් කියන්න ඕනම දෙයක් කතා කරන්න පුළුවන් විදියට තමයි මම මේ මේ channel එක කරගෙන යන්නේ. ඉතින් ලොකු පොඩි කියන කාටවත් වෙනසක් නැහැ. හැමෝගෙම ප්‍රශ්න මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ channel එකේ. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් ඉස්කෝලේ යන ළමයි ගැන ඉස්කෝලේ යන දරුවන් ගැන එතකොට අපි පන්ති යනකොට ඇති වෙන ප්‍රශ්න ගැන ඒ වගේ නොයෙකුත් ගැටලු සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වෛද්‍ය ගැටලු ඒ වගේම අපේ දේශපාලන ප්‍රශ්න ගැටලු දේශපාලනය පිළිබඳව යම් කිසි දේවල් ඒ වගේම සංස්කෘතිය අපේ රටේ තියෙන පවතින සංස්කෘතිය අපේ රටේ පවතින කාන්තාවන්ගේ නිදහස මේ කියන මේ කියපු නොකියපු හැම දෙයක්ම මගේ channel එකෙන් මම ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඇත්තටම ඔයාලට වටිනා දෙයක් ලබා ගන්න පුළුවන් මේ මගෙත් එක්ක එකතු වුණා. ඒක තමයි මගේ බලාපොරොත්තුව. මම ගීත රචනා කරනවා. ඉතින් මම මේ ගීත රචනා කරපුවා දැනට 20ක් විතර මමම ගායනා කරලා එළිදක්වලා තියෙනවා. ඇතර මම බලාපොරොත්තු වෙනවා මේ මම ලියන ගීත මම රචනා කරන ගීත ඕනම කෙනෙකුට ලබා දෙන්න. මොකද මම මගේම ගීත මම කියනටත් වඩා හොඳයි තවත් කෙනෙක් කියනකොට මට හිතෙනවා ඒක ඊට වඩා ලස්සනට කියන්න පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ මගේ ගීතවල මගේ මම ලියපු ගීත තව කෙනෙක් කියනකොට මට ලොකු සතුටක් දැනේ. ඉතින් ඔයාලා ඕන කෙනෙකුට පුළුවන් ඉදිරියේදී මගේ ගීත අරගෙන මගේ පද රචනා අරගෙන ගීත ගායනා කරන්න. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා ශබ්දාගාරයක් පටන් ගන්න. ඒ ශබ්දාගාරයේදී ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ ගීත පටිගත කරලා මගේ channel එක හරහා ඕගොල්ලන්ගේ ගීත එළිදක්ව ගන්න. ඒතර ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කර ගන්න, හීන ඉෂ්ට කර ගන්න. ඉතින් මට පුළුවන් ඒ සහයෝගය ලබා දෙන්න. මම බලාපොරොත්තු වෙන එකත්. ඉතින් මගෙත් එක්ක රැඳී ඉන්න. ඕගොල්ලන්ට අපහස ඕගොල්ලන්ට යම් කිසි දෙයක් කරගන්න පුළුවන් වෙයි. ඒක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. නිරන්තරයෙන්ම රැඳී ඉන්න මගේ channel එකත් එක්ක. මම ලියන ගීත, මගේ පද රචනා තවත් කාට හරි දීලා ඉදක්වන්න. ඒක තමයි මගේ අනිත් බලාපොරොත්තුව මේ මගේ නාලිකාව හරහා මම පද රචනා කරන ගීත නිර්මාණ ඕනම කෙනෙකුට මගෙන් ලබා ගන්න පුළුවන්. ලබාගෙන ඒ ගීත මගේ ශබ්දාගාරය හරහා ඕනනම් පුළුවන් වෙනවා පටිගත කරගන්න. ඒ පටිගත කරගෙන මගේ channel එක හරහා එළිදක්ව ගන්නත් මම ඔයාලට අවස්ථාව ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ගීත ගායනා කරන්න කැමති අය ඉන්නවනම් ගීත පද රචනාවක් නැතුව හොයාගන්න බැරුව ලොකු මුදලක් වැය කරන්න වෙනවයි කියලා හිතන අය ඉන්නවනම් ඔන්න පුළුවන් ඔයාලට අවස්ථාවක් මම ලබා දෙනවා මගේ ගීත අරගෙන ඕගොල්ලන්ගේ ඒ ආසාව ඕගොල්ලන්ගේ හීනි ඉෂ්ට කරගන්න කියලා. ඉතින් මගේ නාලිකාවත් එක්ක රැඳී සිටියොත් ඔයාලට ගොඩක් දේ කරගන්න පුළුවන් වෙයි. මට මගේ හිතට දැනෙන විදිහට මං හරි ආසයි ගස් කොළන් වලට. ඉන් අර මට මං ඒ ගස් කොළන් වලට කඳු වලට වතුරට මං හරි ආසයි. ඉතින් එහෙම ඒ දැනුමත් එක්ක තමයි මට ආසාවත් එක්ක තමයි මං විදුල හදාගත්තේ. මම කවුරුත් ගෙනල්ලා විදුල හදන්නේ නැහැ. මට එහෙම මං කැමතිත් නැහැ ඇත්තටම. ඒ කියන්නේ අනිත් කෙනාගේ හිතට දැනෙන දේ කරලා මට වැඩක් නැහැ. ගෙදර ප්ලෑන් එකක් ඇඳලා කරා. හැබැයි ගෙදර නිර්මාණත් ගොඩක් කරේ මම. ඒ කියන්නේ දුන්න ප්ලෑන් එකට වර්ගඵලයට හැදුවා. ඉතිරි මේ ඇතුළ ඒ සැරසිලි ඒ ඔක්කොම කරේ මම. ඉතින් මං හරි ආසයි. ඒ කියන්නේ මමම කරපු දේවල් නේ තියෙන්නේ. එයින ඕන කෙනෙක් කියන්නේ හරි නිෂ්කලංකයි හරි අමුතු තැනක් මෙතන කියලා. ඒ කියන්නේ හිතට හරි සහනයක් දෙනවා. ඇත්තට මටත් හරි සතුටුයි. එහෙම කියද්දි මොකද මගේම නිර්මාණනේ. ඒ නිසා සැහැම ගෑණියක්ම රැජිනක් කියලා. බලන්න.
දුන්ට දෙවෙනිව සලකන්න ඕනි අපි අම්මටනේ අම්මටනේ සලකන්න කියන්නේ. ඉතින් කාන්තාවක් රැචිනක් කියන එක ඒකෙන්ම අපිට ඔප්පු කරන්න පුළුවන්. හැබැයි ඒක අපි දැන් අපි අද මේ මේ ජීවත් වෙන වර්තමාන ලෝකේ වර්තමාන කාන්තාවන්ට අපි උත්සාහ කරනවා නම් අද ගොඩක් දේවල් කරන්න පුළුවන්. අද ලෝකෙ ඉස්සර අම්මලට ඉස්සර හිටපු කාන්තාවන්ට කරන්න පුළුවන් දේට වඩා ගොඩක් සමාජයට ඇවිල්ලා කරන්න දේවල් තියෙනවා. කරන්න අවස්ථා දීලා තියෙනවා. ඉතින් ඒ ඒ දේවල් වලට යොමු වුණා නම් ඔන්න ඔය කියන ඊරිසියාව ඔය වල කැපීම කරන්න කාලයක් නැතු වෙනවා. අන්න එතකොට මේ ඔය ඊරිසියාව නිකම්ම කාන්තාවගේ හිතෙන් අතෑරිලා යනවා. මං හිතනවා ඉතින් ඒක නිසා අර වටිනා කාලේ කාලේ රන්නා සමානයි කියලා කියනවනේ. ඉතින් ඒ ඒ රත්තරන් දැන් ඇත්තටම ගණන් ඒ වුණාට මේ ඒ ඒ උපමාව ඒක නිදර්ශනයට අරගෙන අපි වැඩ කාන්තාව දැන් පිරිමියා වැඩ කරලා එනකන් මේ බලන් ඉඳලා කෝ කියලා අතට ගන්න එක නෙමෙයි අපි කරන්නේ. අපි දෙයක් මහන්සි වෙලා කරලා අපිට දැන් අපි නිවේ දැන් අපි ගත්ත රඟපාන කිලි නිවේදිකාව. එහෙම එහෙම දේවල් දක්සයට ඒ අති යන්න පුළුවන්. දැන් වෙන ඉගෙන ගත්ත දෙයකින් කරන්න පුළුවන් කාන්තාවන්ට කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මං කියන ඒ ඊරිසියාව අඩු කරගන්න. අනුන්ට සිතක් සලසන්න වචනෙන් හරි සිතක් සලසන්න පුරුදු වෙන්න. ඒ කෙනෙක් කරන දේ අගේ කරන්න. තමනුත් ඒ වගේම ඒ කෙනෙක් කරන දියා බලලා හරි තමනුත් යම් කිසි දෙයක් කරන්න. එතකොට අර ඊරිසියාව, ක්‍රෝධය, වෛරය පයින් ගිහලා අනේ මට නෑ මේක කියලා හිතන්න ඕනේ නෑ. මම දෙයක් ගන්න නම් මම මහන්සි වෙන්න ඕනේ. මං හිතන මහන්සි වෙලා ඒ දේ කරන්න. එතකොට මේ තියෙන හිතේ තියෙන අර කුහක ගති ඇත්තටම අපෙන් ඈත් වෙනවා. ඒක තමයි මට මේ කියන්න පුළුවන්. ඉතින් මගෙත් එක්ක එකතු වෙන්න මේ ගොඩක් රසවත් දේවල් මගෙත් එක්ක ඉදිරියේදී ඔයගලට ලබා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම ඔයගොල්ලන්ගේ ගැටලු ඔයගොල්ලන්ට තියෙන ඒ කලාවට හැකියාවක් තියෙනවා නම් ඒ ඒ ඒ අතිනොත් ඉස්සරහට යන්න පුළුවන් වෙයි. ඒ කාන්තාවන් ගැන අවසානයේ අර ශ්‍රේෂ්ඨ තැනකට ආවා. ඒ තමයි තමන් තමන් හොයා ගන්න. තමන්ට කරන්න පුළුවන් දේ. මේ ලෝකේට මිනිස්සෙක් එන විට මොකක් කර දෙයක් අරගෙන ඇවිල්ලා තියෙනවා. නිරෝගී මිනිස්සුන්ට කරන්න බොහෝ දේ තිබෙනවා. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා සමහර කාන්තාවෝ සිතාගෙන ඉන්නේ කසාදයක් බඳලා දරු වැදුවන් පස්සේ අනිවාර්යෙන් තමන්ගේ ස්වාමිපුරුෂය හස්බන්ඩ් කන්න බොන නඳුන දින එක නිකන් අනක් කියලා එහෙම හිතන්න එපා. ඔබට පුළුවන් ඔබත් මුදලක් හම්බ කරලා ඔබේ මුදල් පසුබිම තියාගන්න. ඔබට පුළුවන් ඔබට මුදලක් හොයන්න ඔබේ හැකියාවන් හොයාගන්න. මල් වවන්න, නීත ගන්න හැකියාවත් මේ පැත්තින් යන බොහෝ දෑ තිබෙනවා. ඉතින් ඒකට හවුහරණක් වේවි, ඒකට උපදේශක් වේවි, ශක්තියක් වේවි නිරෝසා කුමාරසිංහ. ඒ නිසා අර මම ඔබට මුලින් කිව්වා වගේ මේ YouTube channel එක කාගවත් ඕපාදීප ගොතන YouTube channel එකක් නෙවෙයි. බොහෝ දේ රසවත් දේවල් දෙන ගමන් ඔබට පරිවිඩයක් ඔබට අනාගතයක් සලසා දෙන්න පුළුවන් channel එකක් වේවි මේ YouTube channel එක. නිරෝසා කුමාරසිංහ. ඉතින් එකතු වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා ඔබ සියලු දෙනාගින්ම කාන්තාවන්ට විතරක් නෙමෙයි අපේ ආදරණීය කලාකරුවන් මොකද නිරෝෂගේ තියෙන අසවත් කුංචි ඉදිරි බෑන් දෙක තුනක් රැකුව මොකද එලිමහන් ප්‍රසංග වේදිකාවට කැමති අපේ ආදරණීය මල්ලිලා අයියලා उत्साह ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඇවිල්ලා වේලාසනෙන් එන්නේ. ඉතින් ලැබෙන කාල සීමාව හරි අඩුයි. මේ දවස්වල ප්‍රසංග දැන් මේ දවස්වල නැහැ. කොරෝනා වුදුර නිසා ප්‍රසංග තියෙන දවස්වල ලැබෙන්නේ රාත්‍රී අලුයම 1 වෙනකන් විතරයි. අලුයම 1 වෙනකන් විතරයි අවස්ථාව ලැබෙන්නේ. ඊට පස්සේ නීතිමය ප්‍රශ්න ඉදීමේ ගැටලු පොලිසියෙන් නවත්තනවා. ගායි කණ්ඩපාසින් දිග ගන්න බැරි අරගොල්ලෝ හරි දුකින් යනවා. ඉතින් ඔබට පුළුවන් හරි විදිහට නොවිකෙන් මුදලට නොමි මුදලට විකිරෙන්නේ නැති ඔබට පුළුවන් හරි විදිහට මුදලට විකිරෙන්නේ නැතුව ඔබට ඔබේ හැකියාව මෑය සමග එකතු වී බෙදා හදාගෙන ලෝකෙට පෙන්වන්න. දක්ෂණම් ඔබට අනිවාර්යෙන් මේ ගමනේ ඔබේ ගමනේ ඔබට තැනක් ඉඩක් තියෙන ඔබේ උත්සාහයත් එක්ක ඉතින් ඒ නිසා
බය නැතුව නිරෝසා කුමාරසිංහ මේකත් දැනට එකතු වෙන්න බොහෝ දේ ඔබට ඉගෙන ගන්න බොහෝ ගමනක් යන්න ඇය උදව් කරාවි ඉතින් මේක ලකු හයියක් කියන්නේ ඉතින් ඔබෙන් සමු ගන්නට ඉතින් අපිට අවසර ඉදිරියේදී අපි තව කතා කරමු තව බොහෝ දේ ඇය කතා කරා මොකද ඇය නිවේදිකාවක් ඉතින් යහට ඇය තමයි බොහෝ වැඩසටහන් වල ප්‍රෝග්‍රෑම් වල කතා කරන්නේ ඔබ ළඟටත් එවි नियोजन निशांक මොහොතේ මම රසවත් වුණා ඉතින් අනාගතය ගැන කතා කරලා මේ channel එක තව බොහෝදී අය ඉස්සරහට ඔබසම කතා බහ කරා දැන් කියයි නිරෝෂා කුමාරසිංහ මොකක්ද කළ යුත්තේ කියලා මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා එන්න මගෙත් එක්ක නිරන්තරයෙන්ම මගේ නිරෝෂා කුමාරසිංහ කියන YouTube channel එකත් එක්ක රැඳී සිටින්න ඔයාලට පුළුවන් වේවි දැනුම රසාස්වාදය සබහාදහම ඒ වගේම සමාජ සිද්ධි මේ හැම දෙයක් පිළිබඳව දැනගන්න ඔයාලගේ තියෙන ගැටලු මගෙත් එක කතා කරලා ඔයාලගේ ඔයාලට යම් කිසි දෙයක් කරගන්න. ඉතින් ඉල්ලීමක් කරනවා. නිරෝෂා කුමාරසිංහ කියන YouTube channel එක subscribe කරලා ඒ වගේම like කරන්න, comment කරන්න, bell icon එක click කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා හැමෝටම ජය වේවා. हाय इति कोहमद मम पोडक एलियट आवा बाय वेडसटन पटांगन कालिन चुटक एलियट आवित बलन हितुना परिसरे पिनन हितुना ओगलक
අපි දැන් මම මේ ඉන්නේ කොහෙද දන්නවද ගම්පහ චොකින් පාට බලන්න කොච්චර ලස්සනද කියලා මෙතන මේ වගේ සබහාදාමි සුන්දර වූ තැන්ක් පෙන්වන්න තමයි මගේ තවත් එක අරමුණක් කියලා තියෙන්නේ හරිම සුන්දර තැන හරිම වටිනා ගස් කොළන් තියෙනවා ඒ වගේම උදේට ඇවිල්ලා හවසට ඇවිල්ලා චොකින් කරන්න සුදුසුම තැනක් කියලා මට හිතෙනවා ඇත්තටම හරිම නිදහස් නිෂ්කලංක ස්ථානයක් තමයි මේ ඉතින් ගම්පහින් නයිට් ට්‍රක් නෙවෙයි ඕනම තැනක ඉන්න ඇයි ඇවිල්ලා මේකේ මේ ස්ථානයේ මේ චොකින් පාක් එකේ තමන්ට අවශ්‍ය එක්සර්සයිස් කරන්න පුළුවන් තමන්ගේ සෞඛ්‍ය හොඳ තත්ත්වයෙන් පවත්වා ගන්න එක්සර්සයිස් කරන්න තමයි මෙවැනි ස්ථාන සැලසුම් කරන්නේ. ඉතින් හැමෝටම ආරාධනා කරනවා
रोशा कुमार सिंह के ने YouTube चैनल का सब्सक्राइब कर ला, बेल आइकन ने क्लिक करना मत करना। आई थिंक वाला हेमोटम चाहिए।